මුතුරුවන්ගේ අභිධර්ම පාඩම් තෙරුවන් සරණයි අයිබෝවන් අටවෙනි ශ්‍රේණයේ දහම් පාසලේ හතරවෙනි අභිධර්ම පාඩම සාකච්ච කරන්නට අයි පොඩි හාමුදුරුවන් සෝදා නම් වෙන්නේ ල වැනි පාඩම අභිධර්මය සෝභන රාසිය අපි චෛතසික බෙදන කොට රාසිී තුන කතා කරා අ්‍ය සමාන රාසිය අකුසල රාසය සහ සෝභහන රාසය විදිහට දෙවනි පාඩමේ දදි කතා කළේ අන්‍ය සමාන චෛතසික තුවනි පාඩමේද අපි සාකච්ා කළා අකුසල රාශය චෛතසික ගැන මේ ේද අපි සාකච්චා කරනවා සෝභන රාසියේ චෛතසික ධර්ම පිළිබඳව. එතකොට අවසාන් අටවෙනි ශ්‍රේණයේ අවසානම අභිධරම පාඩම තමයි ස්ෝභන රාසිය පිළිබඳී ඉගැන්වෙන මේ පාඩම. අප විසින් මෙතෙක් දොටට අන්‍ය සමාන රාසියට අයත් චෛතසික හා අකුසල රාසියට අයත් චෛතසික ඉගන ගෙන ඇත අන්න්‍ය සමාන රාසියට සහ අකුසල රාසියට අයිති චෛතසික ඉගෙන ගෙන තියෙනවා අවසාන වසියෙන් ඇත්තේ සෝභන රාසියයි අවසාන වශයන්තයෙන්නේ සෝභන රාසිය අපි රාසිී දෙකක් කතා කලා කියල කිව්වා ඒ රාසි දෙක තමයි අ්‍ය සමාන රාසිය අ්‍ය සමාන රාසිය ඊළඟ රාසිය අකුසල රාසිය අකුසල රාසිය ඊට පස්සේ අපි දැන් කතා කරන්නට සූදානම් වෙන රාසී තමයි සෝභන රාසිය සෝභන රාසිය රාසි තුනයි අ්‍ය සමාන රාසිය චෛතසික දහතුනයි අකුසල රාසිය චෛතසික දහතරයි සෝභනයෙන් රාසිය චෛතසික විසි පහයි එවිදිහට අපි රාසිතුන පිළිබඳවම කතා කරනවා තුංගනි පාඩම්වලින් අන්‍ය සමාන රාසිය සහ අකුසල රාසී කතා කරලා තියනෝ අපි මේ රාසීදී සෝභන රාසිය කතා කන සෝභන සිත්වල යෙදන චෛතසික සෝභන නමින් හඳුන්වා ඇත. සෝභන සිත්වල යෙදන චෛතක සෝභන නමින් හඳුන්වා ඇත සෝභන චෛතසික කොටස් දෙකකි සෝභන සාධාරණ සහ සෝභන චෛතසික හයක් විදිහට. මනෝද මේ සෝභන කියල කියන්න ඉස අපි කතා කළේ අකුසල චෛතසික දැන් කතා කරන්නේ කුසල චෛතසි සෝභන සිත්වල යදන සෝභන සිත් කියලා කියන්නේ කුසල් සිත් කියන එක යෙදන චෛතසික සෝභන නමින් හඳුන්වා ඇත සෝභන චෛතසික කොටක් දෙකකින් යුක්තය ඒ සෝභන සාධාරණ චෛතසික සෝභන චෛතසික කියලා ස්ෝභන සාධාරණ චෛතසිකත් අකුසල රාසිය චෛතසික වගේම කොටස් දෙකකට බෙදෙනවා. අකුසල සාධාරණ සහ කකුසල චෛතසික කියලා කොටස් ටකක් කතා කළ අකුසල සාධාරණ චෛතසික හතරකුත් අකුසල සාධාරණ චෛතසික අතරකුත් අකුසල චෛතසික දහයකුත් විදිහට මෙතනති අපි කතා කරන්නේ සෝභන සාධාරණ චෛතසික දහ නමේ චයිතසිකවලට සාධාරණ වන්න වූ චෛතසි පොදුවේ යදෙන චෛතසික දහ නවහෙකුත් ඊට පස්සේ සෝභන චෛතසික හය කොසල සිත්වල දන චෛතසික හය සාමාන්‍ය වසයෙන් ඒඒ චෛතසිකවලට ගැලපෙන විදිහට යෙදෙන මමී චත සෝභ චෛතසික හයේ දෙන්නේ සාමාන්‍ය ගැලපෙන සිත් එක් විතරයි, සෝභන සාධාරණ චෛතසික කියන මේ චෛතසික දහනමේ සියලූම සිත් එක් සාධහරණව යෙදන චෛතසික දහනවයක්. අපි බලමු විස්තර යටින් තියෙන විස්තර එකතා කරම් සෝභන සාධාරණ චෛතසික ධහනවේ. කාමවචර කුසල විපාක සෝභන සිත්වලද. රූපාවචර කුසල විපාක කිරේ යන සෝභන සිත්වලද අරුපවචර කුසල විාක කිරේ යන සෝභන සිත්වලද. ලෝකෝත්තර කුසල විපාක යන ෝ සෝභන සිත්වල ද අඩු නැතිව ජදන චෛතසික සෝභන සාධාරණන නම්බේ නැවතත් බලමු කාමවච්චර කුසල විපාක කිරිය කියල කොටස් තියෙනවා. ඒ සිත්වලත් යෙදෙනවා. ඊට පස්සේ රූපවචර කුසල විපාක කියල සිත්වර්ග තුනක් අපි ඉගෙනගෙන තිනෙන ඒ සිත්වලත් යෙදෙනවා. අරූපවචර කුසල විපාක කිරිය යන සෝභන සිත්වලද සිත්වෙලත් මේ කියන චෛතසික යෙදෙන ලෝකෝත්තර කුසල සහ පිපාක ජන සෝභන සිත්වලත් යෙදෙනවා ඒ චෛත සිකවලට කියනවා සෝභන සාධහරණ කියලා. සෝභන සා චෛතසික දහනාවේ යෙදෙන්නේ කාමාවච්චර රූපාවච්චර අරූපාවච්චර ලෝකෝත්තර ලෝකෝත්තර අරූපා වචර ඊට පස්සේ රූප පවචර කාමවච්චර කාමවච්චර සිත්වලතියෙන්වා කොටස් තුනක් කුසල විපාක කිරිය කිය කුසලසිත් විපාකසිත් කිරියසිත් කුසලසිත් විපාකසිත් කිරියසිත් කිය කොටස් තුනාක් මේ සිත්වල කාමාවචර මේ සිත්වල යෙදෙනවා මේ චෛතසික දහනවේ සෝබන සාධාරණ චෛසිික දහනවේ. යෙදෙනවා කාමාවච්චර සිත්වල කුසල සිත්්තියෙනවා ඒ වගේ විපාක සිත්තියෙනනවා ඒ වගේත් කිරිය සිත්තියෙනවා ඒ වගේ චෙතරවා. යන සෝබන සිත්වල කියන සෝභන සාධාරණ සිද්ධහනවේ යෙදෙනවා. අරූපවචර කුසල විපාක කිරිය අරූපවච්ච නැවත බෙදීමක් තියනෙනවා අපි ඉගෙන ගත්තා හතේශරේණී දීගෙන ගෙන තියෙනවා එකදීත් මේකෙන් අරූපවචර සිටන් බෙදෙනවා කුසල විපාක කිරිය කියලා. ඉතින් මේ සිත්වලත් යෙදෙන කුසල විපාක කිරිය කියන සිත්වල යෙදෙන චෛතසික සෝභන සාධහරණ අරූපා වචර සිතුත් සිත් බෙදෙනවා කුසල විපාක කිරිය කියලා මෙන්න මේ සිත්වලත් මේ අපි කතා කරන සෝභන සාධහරණ සෝභන චෛතසිකවල සෝභන සාධහරණ කියන කොටසේ තියෙන චෛත්‍රික යෙදෙනවා අරූපා වචර කුසල විපාක කිරිය කියන සිත් වෙලත් යෙදෙනවා පස්ස ලෝෝ ලෝකෝතර සිත්වලට දෙයි එත පයි ලෝතුස සි ලෝකෝත්තර විපාග සි විතරයි තියෙන්. ලෝකෝතර කිරිය සිත් කියල කොටසක් නැහැ ලෝ සි කිරිය සි කියල කොටසක් නැහැ මේ කියන ලෝකෝත්තර කුසල ාක සිත්වලත් යදන කුසල සිත්වලත් විපාක සිත්වලත් තිදෙනවා යන සෝබන සිත්තුවලද අඩු නැතිවේ යෙදන චෛතසික සෝබන සාධහාර නම්බේ ඒවා නම් වසයෙන් මෙසේය නැවතත් බලමු සෝබන චෛතසික කොටස් දෙකයි සෝබන සාධහරණ දහනවයයි සෝබන චෛතසික හයයි විදිහට සෝබන සාධාන චෛතක දහ නමය කාමවචර කුසල විපාක කිරිය ජන සෝභන සිත්වලයි කුසල විපාක කිරිය කියන සිත්වලයි අරූපවචර කුසල විපාක කිරේ කියන සෝබන සිත්වලයි ලෝකෝවත්තර කුසල විපාක කියන සිත්වලයි අඩු නැතිවේ යෙදෙන චෛතසික තමයි සෝබන සාධාරණ කියලා කියන්නේ. සෝබන සාධහන්න චෛත්‍රසිික දහන් නවය ඊළඟට අපපි ඉගෙන ගන්නට සූදා නම්බෙන්නේ. සද්හා සති හිරිී ඔත්තාප්ප ල අදෝස තත්්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතාත් චිත් ලහතා චිත් ලහතා චිත්ත ලහතා කාය මුදතා චිත් මුදතා කායකම්මඥතා චිත්තකම්තා කාය පාගුුණ්ඥතා චිත්ත පාගුණ්ඥතා කායුද්ජු කතා චිත්තජ්ජු කතා චිත්ුජ්ජු කතා බලමු නවත වතාවක් සෝබන සාධහරණ චෛතසික දහනාවේ අද්හ සති හිරි ඔත්තප්ප අලෝබ අදෝස ත්‍ර මජ්‍යතාත් කාය පස්සද්දි චිත්ත පස්සද්දිි කාය ලහතා චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කායකම්ම්ඥතා, චිත්තකම්ම්්‍යතා, කාය පාගුණ්ඥතා, චිත්ත පාගුණ්ඥතා කාජුජ්ජු කතා චිත්තුජ්ජුකතා දහවතාවක්වත් අපි එවිදිට කියන්නට ඕන එතකොට තමයි මේ අපිට පාඩක් හිටින්නේ. සද්දා සතිහිරි ඔත්ත අපප් අලෝබ අදෝස ත්‍ර මජ්‍යතතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි, කාය ලහුතා චිත්ත ලහුත්තා කාය මුදුතා චිත්ත මුදුතා, කායකම්ම්්‍යතා, චිත්ත කම්ම්‍යතා, කාය පාගුණ්ඥතා, චිත්ත පාගුණ්ඥතා, කායුජ්ජු කතා චිත්තුජු කතා. සද්දා සතිහිරි ඔත්තප්ප අලෝභ අද ත්‍ර මජ්ජතරතා ත්‍ර මජජත්්‍රතා, පස්සද්දි චිත්ත පස්සද්ධදි ය ලහතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්ම්‍යතා චිත්තකම්ම්්‍යතා කාය පාගුණ්‍යතා චිත්තපාගුණ්ඥතා කායුජ්ජුකතා චිත්තුජුකතා සද්දා සති හිරි ඔත්තප්ප සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍ර මජජත්තතා කාය පස් අද්දදිී චිත්ත පත්සද්දී කාය ලහතා චිත්ත ලහතා කායි මුදුතා චිත්ත මුදුතා කායකම්ම්ඥතා චිත්කම්ම්ඥතා කාය පාගුණ්‍යතා චිත්තපාගුුණ්ඥතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා එහත කිහිපයක් පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් පහත දක්වා ඇත. එකයන්නේ මෙන බේ දහ නමේ තමයි ස්ෝභන සාධාරන ක දහනාවේ. එහනම් අපිට මේ සෝබන සාධාරණ චෛතසික දහනමය කටපාඩන් කරන්ට වෙනවා. කටපාඩන් කරගන්ට වෙන. විනාඩි පහක් විතරාරගෙන හොඳ කල්පනාව මේවා කියන්න. එතකොට ඔබට පාඩන් හිටිනවා. දවසකට ඉගෙනගන්න ටික ඒ වෙලාවේදීම ඒ දවසේදීම පාඩන් කරලා ඉවරකරගණටවන්. එ ඉවර කරගත්ති නැත්තම් අවසානිදී ඩක් අපිට විසේ කරුණු ගොඩ ගැහෙනමඒවගේම තමයි හතේශ්‍රේණයේ පාඩම් මටේ ස්රේණයට අටේ ශරේණ ඉගන ගණන්නදේවල් නවේශ්‍රේණයට එවිදිහට චිත්ත චෛසික රූප කියන සතර පරමාර්ථ පිළිබඳවම තියනෙන විග්‍රහ විවරණ එකකට එකක් සම්බන්ධ කරගෙන අපිට ඉගන ගණඩ වෙනවා ඒවගේ හැම පාඩමක් මධ්‍යනයේ කරලා තියනෙට වෙන හැදාම දහම් පාසල්ගෙහිල්ල ඒ පාඩා මධ්‍යියනය කරලා තියෙන්නට වෙනවා. එහෙම නැත් නම් කොටසේදී චත්ත කියන කොටසේගෙන ගත්තතිේ නැත්නම් චෛතක කියන කොටසේඉගෙන ගන්න ඔබට කොටත් බැ. චිත්ත සහ චෛත්‍යක කියන කොටස් දෙක පිළිබඳ නිවැරදි වැටහීමක් නැතිව. රූප කියන කොටසේගෙන ගන්නට අමාරුයි. චිත්ත චෛස්සික රූප කියන මේ කොටස් තුනම ගැන නිවැරදි වැටහීමක් අවබෝධයක් නැතිව ඔබට නිබ්බාන කියන පරමාර්තය ග ඉගෙන ගන්නට පැහැ. එහනම් අනිවාර්යම හොඳන් මේ කරුණු කෙරහි අවදානී යොමු කරගෙන අධ්‍යියන කටයුතුල්ල නිරත වෙන්නට ඕන සද්ධහා චෛත සිකය සෝබන සාධහන්න චෛතසික වලින් සෝබන සාධහරණ කිය කියන්නේ සියලුකු සල්ව සිත්වල යෙදන චෛත සිකවලට සද්ධහා චෛතසික ඒ එකක් සද්දහා චෛත සිකේ දැක් වෙන්නේ පලවෙනිටම මේ පලවෙනිටම සඳහන් වෙන සද්ධහා චෛත සිකේ මොක්දති කියලා බල ි ්‍රද්ධාවගන නිත්‍ර කතා කරනු අමූලිකාස් රද්ධ කාර්වතිය සද්ධ හවිදිහට ඉතින් සද්ධාව කියන්නේ චෛත සික ධර්මයක් එහෙනම් බුද්ධ දම්ම සංග යන තෙරුවන් සතු ගුණ පිළි ගැනීම බුද්ධ ධම්ම සංහ යන තෙරුවන් කෙරෙහි සතු තෙරුවන සතු ගුණ පිළි ගැනීම තමයි සද්ධාව කියලක කියන්නේ තෙරුවන්ගේ ගුණ විශ්වාස කරනයකට තිෙනවා සද්ධ කියලා සති චෛත සිකය සති චෛතසිකය බලමු දෙවනි චෛත සිකය. සෝබන සාධහරණ චෛත සික වලින් දෙවනි චෛතසිකේ තමයි සති චෛත සිකය. සති අනු සිහියයි. සතකු මරන්නට සිතන විට ඒ වරදකි පාපයක අනුවෙන් මතක් කරදීම සිදු කරන චෛතසිකය සති නම්බේ. නරක දෙයක් කරන්න යනකොට මතක් කරල දෙවා ඕක පාණ ාථ කුසල කරමයක් ඕක පවක් ඕක සොරකමක් ඕක වැරදි දෙයක් කියලා මතක් කරලා දෙන්නේ සති චෛත සිකය අපේ හිතේ තියෙන සිහිය තමයි අපේ හිතේ තියෙන කල්පනාව තමයි අපිට මේ පවක් හෝ පිනක් හෝ කරද්දි ඒක සිහිපත් කරලා දෙන්නේ එනම් සති කියල කියන්නේ සිහිය අද අදෝස චෛතසිකය. එනම් මෛත්‍රියයි දේසට විරුද්ධ ගතියයි. දේශ කරන එකට විරුද්ධ ගතිය කියනවා අදෝස කියලා. අදෝස චෛතසිකය හයිවෙඩි චෛතසිකය. ඊට පස්සේ සෝබන චෛතසික හය හරි. අපි කතා කළේ සෝබන සාධහන්න චෛතසික දහන්න වය සහ, සෝභන චෛතසික දහ නවේ කීපයක් සද්ධ චෛතසිකය සහ අදෝස චෛතසිකේ කියන චෛතසි ටික චෛතසික තුන ගැන විතරයි කතා කළේ තවත් චෛතසික බොහෝමයක් දාසයක් ගැනම අපි කතා කලෙන් හැ ඔබ මේ පාඩම්වලදී විශේෂයෙන්ම මතක තබාගත යුතුයි මේ කියන තක ධර්ම කට පාහඩම් කරන්න ටෝන ඒවගේ චෛතසික පිළිබඳ ගැන්වන මූලික ගැන්වීමම් කෙරෙහි තමයි අවධනය ොමුම විය යුතුවවෙන්නේ යොමුකළ යුතුවෙන්නේ. මූලික දැනුම ලබාගෙන ඉදිරියේදී අපි තවත් විස්තරාත්මකව සවිස්තරාත්මකව අභිධර්මය පිළිබඳව සාකච්ඡාවන් පවත්වනවා එනිසා මූලික දැනුම සංඛ්‍යාත්මක දැනුම් කරුණු වසිය දැනගන්න එක තමයි පළවෙනිටම ඔබ විසින් කරන්න ඕන. සෝබන සාධහන්න චෛතසික දහන මේ අරුවට පස්සේ සෝබන චෛතසික හයක් තියෙනවා මෙම සෝබන චෛතසි සෝබන සිත්වලට සුදුසු පරිදි යෙදේ එම චෛතසික හය නම් වසයෙන් මෙසේය සෝබන චෛතසික හයයි මෙම සෝබනච සෝබන සිත්වලට සුදුසු පරිදි යෙදී සෝබන චෛතසික සුදුසු පරිදි තමයි යෙදෙන්නේ ප මුලි කතාකරපු සෝබන සාධහරණ චෛතසික දහන් නවයම සියලු සිත්වල යෙදෙනවා. සෝන චෛත සියල සෝබන සාධහරණ ෛත සියලු සිත්වල යදෙනවා සෝභන චෛතසික හය ඒඒ ඒ සිත් එක්ක සුදුසු පරිදි විතරයිය දෙන්නේ. ඒ හය විරති චෛතසික තුනයි අප මන්‍යා චෛතසික දෙකයි ා චෛතසික එකයි විදිහයටතමයි වර්ග වෙන්නේ. එනම් කොහොමද සෝභන චෛතසික හය වර්ගී කරනය වෙන්නේ. විරති චෛතසික තුනයි සම්මාවාාචා සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවාාචා සම්මාකම්මන්ත සම්මා ආජීව, සම්මාාචා සම්මාකම්මන්ත, සම්මා ආජීව. සම්මාවාාචා සම්මාකම්මන්ත සම්මා ආජීව, කිය තුන විරති චෛතසික. අපමඤ්ඥා චෛතසික දෙකයි. කරුණා මුදිතා. කරුණා සහ මුදිතා කියන දෙක අපමඥ්ඥා චෛතසික. අප්‍රමාණ වූ සත්‍යයා කෙරෙහි ඇතිවෙන්න වූ. ප්‍රමාණයක් නැති සත්ව විශේෂයන්ට කෙරෙහි ඇති කරගන්නා වූ චේතනාවන් නිසා මෙවට අපමඥ්ඥා චෛතසික කියලා කියනවා. එනම් සෝභනරාසියේ චෛතසික හය පිරති චෛතසික තුනයි සම්මාවාච්චා සම්මාකම්මන්ත සම්මාජීව, ඊළඟ කොටස තමයි සෝභනර චෛතසික වල ඊළඟ කොටස තමයි අපම්ඥා අපම්ඥා චෛතසික දෙකයි කරුණා මුදිතා අපමඥ්ඥා චෛ්‍රක වලින් පස්සේ තියෙන කොටස ප්ඥා චෛතසික එකයි ප්ඥා චෛතසික එකයි එහෙනම් සෝභන චෛතසික හය බෙදන කොටස්තු වන විරති අපම්ඥා ප්ඥා විරති අපම්ඥා ප්ඥා එහෙනම් විරති චෛතසික තුන සෝ සෝබන රාසියෙහි චෛතසිකාතර ඇති සෝබන චෛතසික හය බෙදන වර්ග කොටස් තුන විරති අපම්ඥා ප්ඥා යට පස්සේ අපේ අහන්න පුළුවන් සෝබන චෛතසිකාතර ඇති විරති චෛතසික කීයද තුනයි එමනවාද සම්මාවාාචා සම්මකම්මන්ත සම්මා ආජීව අපම්ඥා චෛතසික දෙක නම් කරන්න අපම්ඥා චෛතසික දෙක සෝභන චෛතසිකාතර ඇති අපමං්ඥා චෛතසික දෙක නම් කරන්න කරුණා මුදිතා. එට පස්සේ ප්ඥා චෛතසිකය නම් කරන්න පඥා ප්ඥා චෛතසිකය නම් කරන්න පඥ්ඥා එෙමනැත් නම් සෝබන චෛතසික හය වර්ගී කරණය වෙන වර්ගී කරණයන් දක්වා එම චෛතසික නම් කරන්න එම චෛතසිකයන් සංඛාත්මකව දක්වාන්න එතකොට සෝභන ෛතක හය බෙදෙනවත් ීරඇති චෛතසික තුනක් සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව කියලා ඊළඟ කොටසේදී අපම්ඥ චෛතසික දෙක කරුණ මුදඉතා කියලා බෙදෙනවා පඥ ප්ඥා චෛතසික එකක් තියෙන්වා. කහිපයක් ගැන පැහැදිලි කිරීමක් පහත දැක්වේ පැහැදිලි කිරීමක් තියෙනවා සම්මා වාචා සම්මාවාචා විරති චෛතසිකවල පලවෙෙන එක සම්මාවාචා සම්මවාචා කියන්නේ බොරු කීමෙන් කේලම් කීමෙන් පරුස වචන කීමෙන් හිස්වචන කීමෙන් බලකින ස්වභාවයට. බොරු කේලම් පරුස වචන හිස්වචන කියනකින්වෙෙන් වෙනවට කියනවා සම්මා ා බොරු කීම කේලම්කීම හිස්වචනකීම පරුසවචනකීම කියන මේ දේවල් වලින් දුරුවීමට කියනවා සම්මාවාචා කියල පළවෙනි විරති චෛතසිකය සම්මාවාචා සම්මාවාචා කියලා කියන්නේ බොරු කීමෙන් කේලම් කීමෙන් පරුසවචනකීමෙන් හිස්වචනකීමෙන් පැළකීම. ඊළඟ විරති චෛතසිකය සෝබන චෛතසික හයින් දෙවනි චෛතසිකය පළවෙනි චෛතකය අපි කතා කරන්නේ විරදිී චෛතසිකය පලවෙනි විරති චෛතකය චෛ පළවෙනි චෛත්‍යකයේ තමයි සම්මා වාචා ඊළඟ චෛත්‍යකේ තයි දෙවන විරති චෛතසකය සම්මා කම්මන්ත සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමෙහි වරදවා හැසිරීමෙන් වලකින ස්වභාවට කියනවා සම්මා කම්මන්ත කියලා සම්මා කම්මන්ත කියනම එකක්ද සතුන් මැරීමෙන් වැලකීම සොරකම් කිරීමෙන් වැලකීම හි වවරදවා හෙසරීමෙන් වැලකීම සම්මාජීව ජහපත් ජීවනව පායක් ගත කිරීම වැරදි වෙළදාම්ක්‍රම වැරදි විදිහට රැකයාවන් වල නිරත නොවී යහපත් විදිහට ජීවත්වීම තමයි තුන්වෙක සම්මා ජීව තකොට විරදි චෛතසික්තුන සම්වාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව ඊළඟට අපට කියන්නේ අපමණඥා චෛතක දෙක කරුණා මුදිතා කරුණා මුදිතා අනුන් දුකින් මුදවනු කැමති ගතිය තමයි කරුණාව කියලකයන්. පරදුක්කයේ සති සාධූ නං හදය කේදනම් කරෝතීති කරුණා අනිත් අයගේ දුකක් කනගාටුවක් වනාසයක් දැකලා තමන්ගේ හිතේ ඇති වෙන්නා වූ අනුකම්පා සහකත සිතඒ දුකෙන් මුදවා ගැ ගැනීමේ අදහස කරුණාව කියලකෙන අපපමඥා චෛතසික මුදදිතාහා චයිස්සික නුන්ගේ සම්පත් ගැන සතුටු වන ස්ොභාවේ අනුන්ගේ සම්පත් දැක සතුටු වන ස්වභාවය අනුන්ගේ සම්පත් ගැන සතුටු වෙනභ මුදිතාව ප්ඥා චෛ්‍යක අරමුණ වරදවා නොගෙන ඇති සැටියෙන් දකින ස්වභාවට කිය න පඤ්ඥා කියලා එනම් ප්ඥා චයිසික එකයි අප පඥා චෛසික දෙකයි කරුණා මුදිතා විරතිචෛත්සික තුනයි සමවච සමමාම්මන්ත සම්මා ආජීව කියන විදිහට. සෝමනස්ස විද්‍යාව මෝහය යනුද පඥ්ඥා චෛතකය විද්‍යාව අමෝහය යනුද පඥ්ඥා චෛතසිකයමය විද්‍යාව කියල කියන්නෙත් අමෝහය කියල කියන්නේෙත් ප්‍රඥා චයිත සිකයට පහත දක්ව ඇති සෝභන සිතක් සමග චෛතසික යෙදෙන ආකාරයයි එක සෝබන සිතක් කුසල සිතක් එක්ක යෙදෙන විදිහ. පහත දක්වා ඇත්තේ එක් සෝභන සිතක් සමඟ චෛත්‍රක යෙදන ආකාරය. කාම සෝභන සිත් විසිහතරකට අයත් විපාකසිත් කාම සෝභන සිත් විසිහතරට අයති විපාකසිත් අටහිම අටහිමුල් විපාක සිතෙහි චෛතසික යෙද න අයුරු පහත දක්වා ඇත. කාම සෝභන සිත් විසිහතරට අයිති විපාකසිත් අටයි, ඒ මුල් විපාකසි අටන් මුල්ම විපාකසිතේ චෛත්‍රික යෙදන විතිහ තම මේ අපි කතා කරන්න කතා කරන්නට සූදා නම් වෙන්නේ. කාම කාමවච්චර කුසල්සිත් විසිහතරෙන් විපාකසිත් අටක් තියෙනවා කාම සෝබන කියන්නේ කාමවචර කුසල් සිත්වලින් විසිහතරක් තියෙනවා ඒ විසි හතරෙන් විපාකසිත් අටක් තියෙනවා ඒ විපාකසිත් අටෙන් මුල්ම විපාකසිත් එක්ක චෛත සික යෙදන ආකාරයතම අපි බලන්න. අයිත්බලමු කාම සෝභනකිෙව්වේ කාමවචර කුසල් සිත් විසි හතරයි. එ විසි හතරට අයිති වෙනවා විපාකසිත් අටක් විපාකසි අයත්වෙනවා අටක්. අයත්වෙන විපාකසිත් අටන්. මුල්ම විපාකසිතත් එක්ක, ඒත සික යෙදෙන ආකාරය තමයි අපි මේ කතා කරන්නේ. සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත අසංකාරික විපාක සිත කාමාවච්චර කාම සෝභන කුසල සිත්වල තියෙන විපාක සිත් කුසල විපාක සිත්වලින් පළවෙනි සිත තමයි මේ අපි සඳහන් කරපු. සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත අසංකාරික විපාක සිතක කියන්නේ ඒ සිතත් එක්ක මෙන්න මේ කියන චෛතසික යෙදෙනවා. සබ් චිත්ත සාධාරණ චෛතසික හත යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතක හය යෙදෙනවා. සෝභන සාධාරණ චෛතක දහ නවේ යෙදෙනවා. එක යන්න කුසල චෛක සෝභන සාධහරණ චෛක දහ නවයම යෙදෙනවා ප්‍රඥා චෛතසිකයත් යෙදෙනවා එකතුව විදිහට චෛතසික තිස් තුනක් යෙදෙනවා කාම සෝභන හෙවත් කාමාවච්චර කුසල් සිත් වලින් පළවෙනි සිත වන සෝමනස්ව සාගත ඥාන සම්පයුක්ත අසංකාරික විපාක හිතත් එ යෙදෙන චෛතසික තමයි සබභ චිත්ත සාධාරණ චෛතසික හත ප්‍රකීරණක චෛතසික හය සෝභන සාධහන චෛසික දහනාවය ප්‍රඥාචෛතසික එක විදිහට සියලුම චෛතක දහනාවයක් යෙදෙන ෝකෝත්තර සිත්වල චෛතික යෙදෙන අයුරු මෙසේය. ලෝකෝත්තර සිත්වල චෛත්‍යික යෙදෙනවා ඒ මෙහෙම. ලෝකෝත්තර සිත් අටහි අටකී මාර්ගසිත් හතරයි පලසිත් හතරයි විදිහට අපි හතේ ශ්‍රේණයේදීඉගෙන ගෙන තියෙනවා. සෝවාන් මාර්ග සොකෘදාාගාමි මාර්ගසිත අනගාමි මාර්ගසිත අනාගමි පලසිත කියන සිත් මාර්ගසිත් හතර සෝවාන් පලසිත සෝවාන් සකෘදාාගාමි පලසිත අනාගාමි පලසිත සහ අරහත් පලසිත කියන්නේ පලසිත් හතර එතකොට ලෝකෝතර සිත් සියල්ලක්ම අටයි. සකදාගාමි මාර්ගසිත සිත් හතර එම පසිත සිත් ලෝකෝතර සිත්වලින් සෝතාපත්ති මාර්ග සිත එ යෙදෙන චෛතසික අපි ඊළඟට කතා කරන්නේ සෝතාපත්ති සෝවාන් මාර්ග හිතත් එක්ක යෙදෙන චෛතසික ධර්ම සෝවාන් මාර්ග සිතත් එක්ක යෙදෙන චෛතසික ධර්ම සෝවාන් මාර්ග සිතත් සමග යෙදෙන චෛතසික ධර්ම සබචිත්ත සාධරණ හත යෙදෙනවා සෝවාන් මාර්ග හිතත් එක්ක ප්‍රකීරණක හයම යෙදෙනවා සෝබන සාධහරණ චෛතසික දහ නවයම යෙදෙනවා පිරති චෛතසික තුනම යෙදෙනවා ප්‍රඥා ෛතසික ත් යදෙනවා එතකොට මේ විදිහට ගත් තම චෛසික තිස් හයක් යෙදෙනවා සෝවාන් මාර්ග හිතටත්්ටික් සෝවාන් මාර්ග සිතත් එක්ක චෛතසික තිස් හයක් යෙදෙනවා එතිස් හය තමයි සබචිත්ත සාධාරණ හත ප්‍රකීර්ණක චෛතසික හය සෝභන සාධහරන්න චෛතසික දහ නවේ පිරති චෛසිකතුන අප ප්‍රඥා චෛසික එක විදිහට අත් ලෝකෝත්තර හතහිදද මෙම චෛසික තිස් හයම යෙයටේ. අනිකුත් ලෝකෝත්තර සිත් හතරය හිද්ද හතරම මේ කියන චෛත්‍යක යෙදෙනවා. සෝවාන් මාර්ගඵල සකෘදාාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල කියන සිත් හතරම සිත් අටේම සබචිත්ත සාධාරණ හතයි ප්‍රකීර්ණක චෛත්‍යික හයයි ෝබන සාධහන ෛසික දහනමයයි විරති චෛසික දහත් වනයි ප්‍රඥ්ඥා චෛසික එකයි කනු මේ චෛසික තිස් හයමේ යදෙනවා. ලෝකෝතර සිත් ලෝකෝතර තිස් අටේම යෙදරන තිස්සයකාරතිස් හය ආකාර වූ චෛතසික ධර්ම යෙදෙන ආකාරය නම් කරන්න ක්‍රබ චිත්ත සසාධාරන හතායි ප්‍රර්ණ චෛතසික හයයි සෝබ්‍ර සාධහරණ දනාවයයි විරතිතුනයි ප්‍රඥ්ඥා තුනයි සබචිත්ත සාධාරණ ප්‍රකීරණක සෝබන සාධහරණ චෛත්‍යක දහනමේ විරති චෛතසික දහතුන ප්‍රඥා චෛත්‍යක එක කියන මේ චෛතසික සියල්ලක්ම ජෙදන ලෝකෝත්තරසිත් මොනවාද සෝවාන් සිත සෝවාන් මාර්ගසිත සෝන් පල ත සකෘදාගාමී ර්ගසිත සකෘදාාගාමි පලසිත එමනැත්නම් අපන් හන්න පුළුවන්. සියලු ලෝක තර සිත් වල යෙදන චෛතසික ප්‍රමාණය කෙතෙක්ද තිස් හයයි සියලූම ලෝකෝතරසිත් සමඟ යෙදන චෛතසික සංඛ්‍යාවකීයද තිස්හයයි ක්‍රියාකාරකම ක්‍රියාකාරකම පළවෙනි ප්‍රශ්නය බලමු ක්‍රියාකාරකම් සම්මා වාචා සම්මාකම්මන්තියන්න චෛතසික දෙක පිළිබඳ වෙනවෙනම හැඳින්වීම් කරන්න සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාවාචා කියන්නේ බොරුකීම කේලම්කීම හිස්වතනකීම පරුෝචනකීම කියන මේ වගෙන් දුරුවීම සම්මාකම්මන්ත නිවැරදි ජීවනෝපයක් ගත කිරීම කියලා නිවැරදි කටයුතු කිරීම කියලා අපි ඉගෙන ගත්තා උඩින් ක්‍රියාකාරකම දෙක ිත්ත යන වචන යුගල යෙදී යෙදී සෑදී ඇති සෝබන චෛ්‍යක දොළහා නම් කරන්න කාය චිත්ත කියන දෙක යෙදිලා හැදිලා තියෙනවා සෝබන චෛස්සික දොළහක් කාය චිත්ත කියන මෙ දෙක යෙදිලා හැදිලා තියෙන චයිසික දොළහක් ඒ දොළහම නම් කරන්නට කියලා කියන්නේ බලමු කාය පස්සද්දී චිත්ත පස්සද්දී ය ලහතා චිත් ලහුතා කාය මුදුතා චිත් මුදුතා කායකම්මඥතා චිත චිත්ත කම්ම්ඥතා කාය පාගුණ්ඥතා චිත්ත පාගුණ්ඥතා කායුජ්ජු කතා චිත්තජු කතා කියන දොලහම පළවෙනි හතර පලවෙනි හත තමයි යෙදෙන්නේ නැත්තේ මේ හත යෙදන්නේහැ හැම එකකටම කාය චිත්ත කියන දෙක යෙදලා තියෙන කාජ පස්සද්දි චිත්ත පස්සත්ති කාය ලහතා චිත්ත ලහුතා මේ කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්ම්ඥතා චිත්ත කම්ම්ඥතා ඉළඟට කාය පාගුණ්ඥතා චිත්ත පාගුණ්ඥතා කාජුජ්ජු කතා චිත්තුජු කතා එවිදිහට යෙදෙන චෛතසික ධරම දොලහ නම් කරන්නට කියලා කියන්නේ. එනම් ඔබට අවස්්‍ය කරන දැනුම මේ පාඩමේදී ලැබෙන්නට ඇතිකේ ල අපි විශ්වාස කරන අපි කතා කළේ සෝබන රාසිට අයත් චෛතසික සහ සෝභන රාසිට අයත් චෛතතික ලෝකෝත්තර සිත් සමග සිත් සමග යෙදනාආකාරය පිළිබඳවත් කතා කළා එවගේම සෝබන සාධහරණ චෛත්‍යක දහ නමේ මබි කටපාඩම් කලා සෝබන චෛතසික හය විරති අප මං්ඥා චෛතසික සහ ඉටමතර පඤ්ඥා චෛතසිකය විදිහට වර්ගී කරණය වෙන ආකාරයන් සාකච්ඡා කලා. එහෙම නම් අපි මේ වෙනකොට අටේශ්‍රේණයේදී සම්පූර්ණම චෛතසික පිළිබඳ මූලික මූලිකම දැනුම ඇතිකරගෙන වරයි. මේ පාඩම් හතර ඔබට පෑ දෙකක් වගේ ඇතුළට නරබලයි විර කරන්නටත් පුළුවන්කම තියෙන. දෙකකින් විනාඩි තිහක් පිනාඩි තිස් පහක් වගේ තමයි මේ පාඩම් එක පාඩමක්තියෙන් එනම් පෑය දෙක් වගේ ඇතුළත ඔබට සමස්ත අභිධර්මයේ තියෙන අට වනිස්ශ්‍රේණී දැනගට ඕනු මූලක දැනුම ඇති කරගන්නට ඕන මඟ පෙන්වීම් සියල්ලක්මන්තර්ගතයි එහනම් මේ අභිධර්ම පාඩම් හතරම භාගත කරගෙන් ඩවන්ලෝඩ් කරගෙන නරබන්නටීk කට දාගන්න ඩෝඩ කල පෙන්න කර දාගෙන ඔබට පුළුවන් නර්බන්න. එනම් ඔබ දන්න අනනි ්‍යයාලු හිත මිතරාදීන්ටත් දැනවත් කරන්න ආචර්මන්ඩල අපේ ගුරු මෑනිවරු අපේ දෞරනිී හාමුදුරුවන් වහන්සේලා දරුවන්ට දැනුවත් කරන්න මේ විදිහට තරුවන්ට පුළුවන් අ අපිධර්මය පිළිබඳව දනු ඇති කරගන්න අඩ ස්්‍රේණී පාලි සහිධර්මේ පාඩම් සාකච්ඡා කිරීම මෙිතකින් හමරන්නවා අනිකුත් පාඩම් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තිවා ඉන්න තුරුව නවේ ශ්‍රේණී සහ අභිධර්මය පාඩම් සාකච්ඡාව ආරම්භ කරනවා. එසනම් අපි ඊළඟ පාඩම්වලින්ංහුවීමේ බලාපරොත්වීමේ පාඩමින් සම්ගනවා ඔබට තෙරුවන් සරණයි. ඔොඩිහාමතුරුවන්ගේ අභිධර්ම පාඩම්.